කිසිසේත් බස්ගාසු අඩු කිරීමේ හැකියාවක් නැහැ. සහ අනිකුත් පිරිවැයන් 50%කින් අඩු කරනවා නම් අපිත් ලෑස්ති හෙට දිනේ සිට උනත් බස්ගාසු අඩු කරන්න. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රජය විසින් ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් පහත දමා තිබෙනවා. ඒ අනුව ජනතාව බලාපොරොත්තු වෙනවා යම් කිසි ලෙසකින් බස් ගාස්තු අඩුවීමක් සිද්ධ වෙයිද කියලා. විශේෂයෙන්ම අපි රජයට මතක් කරන්න ඕනේ ඩීසල් ලීටරයක් වැඩි කරනකොට රුපියල් 100 ගණන් වලින් වැඩි කරනවා. හැබැයි අඩු කරනකොට රුපියල් 10කින් 15කින් තමයි අඩු කරන්නේ. ඉතින් මේ රුපියල් 15කින් අඩු කළාට බස් ගාසු ජාතික ප්‍රතිපත්තියට අනුකූලව මෙහි කිසිදු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. විශේෂයෙන්ම කෙටි දුර දහවන බස් රථයකට මේ රුපියල් 15ක් අඩු කිරීම තුළින් දෛනිකව ලැබෙන බලපෑම තමයි රුපියල් 750යි. ඒ වගේම දුරසේවා බස් රථයකට ඩීසල් ලීටර 100ක් පාවිච්චි කළොත් රුපියල් 1500ක බලපෑමක් තමයි ඇති වෙන්නේ. ඒ නිසා බස් ගාසු ජාතික ප්‍රතිපත්තියට අනුව කිසිසේත් බස් ගාසු අඩු කිරීමේ හැකියාවක් නැහැ. හැබැයි හෙට සිට රජය අපේ වාහන අමතර කොටස් මිල, ටයර්, ටියුබ් ටේප්, බැටරි සහ අනිකුත් පිරිවැයන් 50%කින් අඩු කරනවා නම් අපිත් ලෑස්ති හෙට දිනේ සිට උනත් බස් ගාස්තු අඩු කරන්න. හැබැයි එහෙම නැතුව පියල් 15කින් වගේ සොච්චම් මුදලකින් ඩීසල් ලීටරයක මිල අඩු කරලා කිසිසේත් බස් ගාස් අඩු කිරීමේ හැකියාවක් නැහැ කියන එක අපි රජයට මතක් කර සිටිනවා. ඩීසල් ලීටරයක් තිබුණේ රුපියල් 104ට වගේ මුදුල. හැබැයි අද දිනේදී 405යි. ඉතින් විශාල ප්‍රතිශතයකින් තමයි ඩීසල් ලීටරයක මිල ආණ්ඩුව විසින් කීප වතාවකට වැඩි කළේ. ඒ නිසා අපි අනිවාර්යෙන්ම බස් ගාස්තු අඩු කරන්න නම් අපේ වියදම් අඩු වෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි කියන්නේ බස් ගාස්තු අපි අඩු කරන්න සූදානම් අපේ වාහන අමතර කොටස් මිල සහ අනිකුත් පිරිවැයන් 50%කින් අඩු කරනවා නම් අපි ලෑස්ති බස් ගාස්තු අඩු කරන්න. බස් රථ සඳහා ආයෝජනය කරන්නේ ලක්ෂ ගණන් කෝටි ගණන් වලින් බස් රථ හිමියන්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම බස් ගාස්තු අඩු කිරීමකදී හෝ වැඩි කිරීමකදී බස් ගාස්තු සංශෝධනයකදී අනිවාර්යෙන් බස් හිමියාගේ කැමැත්ත විමසා සිටින්න ඕනේ. අනිවාර්යෙන්ම ආණ්ඩුවේ වගකීමක්. ඒ වගේම ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ඕන විදියට බස් ගාස්තු අඩු කරන්නවත් බස් ගාස්තු වැඩි කරන්නවත් අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. තීන්දුව ගන්න ඕනේ. ඒ තීන්දුව ගන්නේ ඒහි බලපෑම ඇති වෙන්නේ බස් රථ හිමියාට සහ සේවකයාට. ඒ නිසා මෙහි බලපෑම ඇති වෙන පුද්ගලයන් සමග සාකච්ඡා කරලා ඔවුන්ගේ කැමැත්ත අනුව තමයි මේක සිද්ධ වෙන්න ඕනේ කියන එක තමයි බස් ගාසු ජාතික ප්‍රතිපත්තියේ පැහැදිලිව සඳහන් වෙන්නේ. ආණ්ඩුව හෙට දිනේ සිට ඩීසල් ලීටරයක මිල තවත් රුපියල් 30කින් අඩු කළොත් අපි අනිද්දා දිනේ සිට බස් ගාසු අඩු කරන්න සූදානම්. අපි අනිවාර්යයෙන්ම අවුම් බස් ගාසුවත් අඩු කරන්න සූදානම්. හැබැයි ආණ්ඩුව තවත් රුපියල් 30කින් ඩීසල් ලීටරයක මිල අඩු කරන්න ඕනේ.